මම මේ ආස පිරිමි වර්ගයක් ඉන්නවා. මං හරි ආසයි ෂර්ට් අඳලා අද්දක මෙතනට නමලා ඉන්න. විශේෂයෙන්ම සුදු ෂර්ට් අඳලා. දැන් ඔවත් නමලා ඉන්නේ නේද? මොන ප්‍රශ්නයක් වෙන්නේ? සුදු පාට හැබැයි. හරිද? සුදු ෂර්ට් එක ඇඳලා මෙතනට නමලා ඉන්න පිරිමි ළමයින්ට මගේ පොඩි කැමැත්තක් තිබුණා. දැන් මම කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඔය එක එක යෝජනා නම් මරන් ආවා. ඔය අතර තමයි මගේ දැන් බඳලා ඉන්න මහත්තයාගේ යෝජනා වෙන්නේ. එයාගේ මේ මගේ කරුමෙට දෙයාගේ කරුමෙට දැන්න එයාගේ ප්‍රොෆයිල් පික්ස් එකේ එයාගේ තිබුණේ මේ සුදු කමිස උරහිසක්. ඒ කියන්නේ සුදු කමිසයක් නමලා ඉන්නවා. ඉතින් මට හිතුණා හරි මේක කොහෙන් හරි පත් වෙනවා වගේ මට හිතුණා. ඒ කියන්නේ මං ආස අපිට හම්බෙන ඒ කියන්නේ ගෑණියෙක්ට පුළුවන් පිරිමියෙක්ට පුළුවන් Taman චූටි කාලේ ඉඳන් ඉමේජින් කරන මනුස්සයා. අපි හිතමුකෝ සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ දැන් මට ආදරේ කියලා කියනවා කියමුකෝ 2000 දැන් මේක 2023 නේ 2023 නම් මම බඳලා නැහැ කියලා හිතන්නකෝ මේ 2023 මට පිරිමියෙක් හම්බෙනවා හැබැයි මම චූටි කාලේ ඉඳන් ආසාර සුදු ෂර්ට් එක අඳින කොණ්ඩේ බෝල කොණ්ඩයක් තියෙන මනුස්සයා නා මට මේ වෙලාවේ හම්බෙන්නේ ඩෙනිම් එකක් අඳින ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්න මාංචු මේ මොනවාද හිරියන් බ්‍රේස්ලට්ස් අර මේ ගාන්නාද ගාන්චු මාංචු මොනවාද අඳ ඒව දාගෙන ඉන්න ටැටූස් ගහලා ඉන්න කොල්ලෙක් කියලා හිතන්නකෝ. ඒ වගේම ඔයා හිතන්නක දැන් ඔයා ආස වෙන වර්ගයක එක්කෙනෙක්. ඔයා ආස නිකන් රැඩිකල් කෙල්ලෙක්ට කොටට අඳින එහෙම එක්කෙනෙක්ට. හැබැයි ඔයාට හම්බෙන්නේ නිකන් හරිම මේ සාම්ප්‍රදායික ගෑන් ළමෙක් කියලා හිතන්නකෝ. ඔයා චුට්ට චුට්ට ට්‍රයි කරනවායි ඔයාගේ ඔළුවේ ඉන්න එක්කෙනාව ක්‍රියේට් කරගන්න. මම ට්‍රයි කරනවා මං චූටි කාලේ ඉඳන් ආස මෙන්න මෙහෙම පිරිමියෙක්ට ඔයා මේ ෂර්ට් එක අඳින්න කියලා එයාට ගෙනත් දෙනවා. අද ඔයා කොණ්ඩේ පවන්නකෝ කොණ්ඩේ කැමති නැත්නම් ඔයා කොණ්ඩේ කපන්නකෝ කියලා මාස ගානක් අවුරුදු ගානක් ඇතුළත අර මං කැමති පර්සනැලිටි එක ඒ මනුස්සයෙන් හදාගන්න කොහොම හරි ඒ ගෑනු පිරිමි දෙගොල්ලන්ගේම හැටි ඉතින් මං හිතන්නේ මතක සින්දු ඇතුලේ මං ඒ වගේ හදපු ප්‍රතිරූපයක් ඉන්නවා කියලා.